ගල්නෑව පොලිස් වසමේ බුල්නෑව හිරිපිටියාව ප්‍රදේශයේ නිවසක ගෙවත්තේදී ඇති වූ ආරවුලක් දුරදිග යමින් වැඩිමල් සොයුරා එල්ල කළ උදුළු පහරකින් බාලසූරා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුකන සිරිමාගම ප්‍රදේශයේ පදිංචි W.A. ලලිත් කුමාර නම් 46 හැවිරිදි තිදරුපියෙක්. ඔහු නාවික හමුදාවේ සේවය කර ඇති අතර අනතුරකින් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වීමෙන් පසු විශ්‍රාම ගොස් තිබෙනවා. ඊ රාත්‍රී 8:30 පමණ සොයුරන් දෙදෙනා අතර බහින් බස් වීමක් සිදු වී ඇති අතර බහින් බස් වීම දුරදිග යාමෙන් පසු පිටුපසින් පැමිණි වැඩිමල් සොයුරා විසින් බාල සොයුරාගේ හිසට උදැල්ලෙන් පහර දී තිබෙනවා. එම ප්‍රහාරයෙන් බිම වැටෙන සොයුරාට තවත් හිසට උදුළු පහර තුනක් එල්ල කළ බවයි සිද්ධිය ඇසින් දුටු ඔවුන්ගේ මව පවසන්නේ. තමන්ට දරුවන් තිදෙනෙකු සිටින බවත් දෙවෙනි දරුවා අවිවාහක බවත් ඔහු තමන් සමගින් මහගෙදර ජීවත් වන බවත් බාලපුතු මෙලෙස දෙවෙනි පුතු අතින් ඝාතනය ලක් වූ බවත් මව පවසනවා. උදැල්ලෙන් පහර දීමෙන් අනතුරුව දෙවෙනි පුතු නිවසින් පලා ගිය බවයි ඇය වැඩිදුරටත් පවසන්නේ. පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා කඩිනමින් ගල්නෑව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් අනතුරුව ඔහු ජීවිතක්ෂර පත් වූ බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ. ඝාතනය සිදු කළ සැකරු පලා ගොස් බස් නැවතුමේ රැඳී සිටියේදී අත්අරංකොටගත් බව ගල්නෑව පොලිසිය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. අම්මට දරුවෝ කී දෙනෙක් ඉන්නවද මම? උතුම තුන් දෙනෙක්. ලොකු එක නම් මේනේ කෑ ගල්ලේ ඉන්නේ. දෙවෙනි මංගව ඉන්න පොඩි එක නම් ඔය සීමාලුන් බඳලා ඔය ආබාධිතේ තින්න මේනේ දස්තික ඉන්නේ. මොන වෙලාවද ඒ ආබාධිත වෙලා ඉන්නේ? අර ලොරිය කැපිලා ඇක්සිඩන්ට්. ඊට පස්සේ කොහොමද මේ කෙටුවේ පිටිපස්සෙන් ඇවිල්ලා කොටලා ආයි වැටෙනවට පස්සේ කෙටුවද කොහොමද? ඔව් තුන් පාරක් කෙටුවා. ඊට පස්සේ මොකද කරේ? ඊට පස්සේ ඒ කොටලා ගින්දල්ලා පිටරම දාලා ගියා. පස්සේ මං කෑ ගහන උඩ කට්ටිය ඇවිල්ලා තමා ප්‍රශ්න මොනවද නෙමෙයිනේ? නෑ නෑ අර ලෝරිය ගියා කියලා.